විශ්වාස කරන්න ගමගේ මහත්තයා මීගමුවේ මාළු අපි කියන්නේ සාමාන්‍යයෙන් අපි අර විශ්වවිද්‍යාලෙදිත් අපි අපි අපිගෙන පොරොටෝක් දෙනවා කියලා. ඒකදී අපි කියනවා ඕගලන් කන්නේ මේ මුහුදට වඩා ෆ්‍රිජ් එකේ හිටව මාළු ටික නూరు ගෙනන් තියෙන. හැබැයි අපි අල්ලපු ගාම මුහුදෙන්ම අල්ලපු ගාම අලුත් මාළු කනවා කියලා. හැබැයි මේ මාළු කොච්චර විසදීම අපි එතකොට දැනන් හිටියේ නැහැ. අද ඔප්පු කරන මීගමුවේ සහ ලංකාවේ වටේම තියෙන මුහුදු මාළු වල ග්ලයිපොසෙට් කියන මෙතුම කතා කරපු කලින් කතා කරපු මේ අතිශය දරුණු වකුගඩු නාශක ඒ විස තියෙන. මොකද අපේ රටේ ග්ලයිපොසෙට් වැඩිපුර පාවිච්චි කරන්නේ මධ්‍යම කඳු කරේ තේ වගාවට. අපේ රටේ තියෙන අරිය ජලවහන් රටාවක්, ඒ කියන්නේ මැදින් පටන් අරන් වටේට ගංගා ටික ලස්සනට ගලනවා. ඒ නිසායි රජ්ජුරුවන්ගේ කාලේ මේක මේ අපි කියන්නේ මේ ඒ කියන්නේ ඕක ආරක්ෂා කර මධ්‍ය කඳු කරේ රත තියන්න දුන්නේ. ඒක කියන්නේ අපි රාජ බුද්ධ භෝග සමහරව තියෙන, ඒ කියන්නේ කොහොඹ වගේ විශේෂ මී කුඹුක් වගේ වැදගත් සාක තියෙන අත තියලා කැපුවොත් දඬුවම මරණේ. එච්චර ආරක්ෂා කරගොබ මේ මැද කඳු කරේ සුද්ධ ඇවිල්ලා අපිට තේ වගලා දුන්නා. ඒතර ඒ තේ වලට ගහපු ග්ලයිපොසෙට් ටික අර දියාලි සහ ගංගා වලින් දිගේ ඇවිල්ලා ලංකාවේ මුහුදු වටේට ගිහිලා මුහුදේ ඉන්න මාළුන්ගේ දැන්ට ග්ලයිපොසෙට් තියෙනවා. ඊට අමතරව තවත් පොඩි කාරණයක් කියන්න, මේක කෘමිනාශක වලින් පොඩ්ඩක් බාහිරව ගිය එකක් ප්ලාස්ටික්. මේ ප්ලාස්ටික් පොලිතින් වල මයික්‍රෝ පාටිකල්ස් කියන කොටස් මේ මාළු වල තියෙනවා. මේකේ භයානකම කොටස් තමයි මේ මයික්‍රෝ පාටිකල්ස් වලට පුළුවන් උපස්තරයක් විදිහට ක්‍රියා කරලා මුහුදේ තියෙන ඇල්ගී වලට වැවෙන්න උපස්තරයක් හදලා දෙනවා. මේ වැවෙන ඇල්ගී එකට පුළුවන් අර මුහුදේ තියෙන සමස්ත කෘමිනාශක ටික උරා ගන්න. ඒ උරා ගන්න කෘමිනාශක ටික මාළු කනවා. මිලියන ගාණක් මාළු මැරෙනවා. චෙක් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ තියෙනවා ආවි ඊටින් ප්ලාස්ටික් පොඩින කියලා. ආවි ඊටින් ප්ලාස්ටික් පොඩින. ඒතර ඒකේ පෙන්නනවා ඒ සමස්ත උරා ගන්න විස කන මාළුව මැරෙනවා. ගොඩාක් මිලියන ගාණක් මැරෙනවා. මැරෙන්න කලින් අල්ලගත්තොත් ඔබයි මායි කනවා ඒ මාළුව. එතකොට මේක ඇතුලේ අපි කොහෙටද යන්නේ? සමස්තේ විදිහට අපි යන්නේ විස ගොඩක් ඇතුලේ. ඊට අමතරව මේකදී තව කාරණයක් කියන්න, මම ළඟදී මට ආපු ඊමේල් එකක තිබ්බේ මගේ යාළුවේ කැනඩාවෙ ඉඳන් එවනවා. එයාගේ නෝනාට දැන් බබා හම්බෙන්න ඉන්නවා මාළු කන්න ආසයි කියලා. හැබැයි කැනඩාවේ ප්‍රෙග්නන්ට් අයට බබාල හම්බෙන්න අම්මලට මාළු කන්න නීතියෙන් තහනම් ගමගේ මහත්තයා. අපේ කවුද චෙක් කරලා කියන්නේ ඔබතුමාර කලින් ඇහුවගේ ලෝලුවල තියෙන්නේ කවුද කියලා? ඒගොල්ලන් මුහුදේ මාළු වගේ චෙක් කරලා බැරලෝහ සහ අර සමස්ත මේ පැසිෆික් සාගරයේම විනාශ වෙලා තියෙන අර දාපු ඔක්කොමට ඒගොල්ලන්ගේ ජල පිලු පහදු ටික ඉවරයි. එංගලන්තේ කැනඩාව අපි කියනවා මේ ඒගොල්ලන් ගහනෝ නම් ඇයි අපිට හොඳ නැත්තේ කියලා. ඔව්. ඒ නිසා මේ සමස්ත විනාශයට ගිහිල්ලා ඉවරයි.